ස්වාමිනාස දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවන් වලදී බොහෝ දෙනා අකුසල් රැස් කරගන්නවද? මෙහෙමයි, කොයි පැත්තෙන් වුණත් ලෝභ දේශ මොහය නැති කරගන්නවා. දැන් කොච්චරනම් අය මේ ගම් වතුර නිසා බයිනවද එක එක පාර්ශ්වයන්? දැන් කෙනෙක් ආධාරයක් දෙන්නේ, දැන් කෙනෙක් ගිහිල්ලා අපි කියමු රුපියල් ලක්ෂයක වතුර බෝතල් දෙනවා. ඒ ලක්ෂයක වතුර බෝතල් දෙන්නේ තව පාර්ශ්වයකට බැන බැන. මේගොල්ලෝ කරන්නේ මේ කල යුත්තේ මේගොල්ලෝයි කියලා බැන බැන තමයි අර ලක්ෂයක වතුර බෝතල් දෙන්නේ. තේන්න? ඒකට අර පිනට වඩා බලවත් අකුසල් මූලයන් පිටිපස්සේ ඒක තමයි මායයා ලෝකේ නිර්මාණය කරලා තින්නේ. ඒක ඇස්බැඳුම, සංස්කාර කියන්නේ ඇස්බැඳුම, විඥානය කියන්නේ මැජික් කරුවෙක්. එයා පිනට යන ජනතාව යොමු කරනවා, දැනීම් සකස් කරනවා පිනට. ඒ පිනට සකස් කරන්නේ පිනට වඩා බලවත් අකුසල් මූලයක් එයාට රැස් කරලා දීලා. ඒක තමයි ලෝකයේ දවසින් දවස විනාශය කරා ගමන් කරන්නේ. ඒ නිසා අපි මේවා ගැන කොච්චර කතා කළත් නොනා කවදාකවත් මේවා නැවතීමක් සිද්ධ වෙන්නේ නැහැ. අදට වඩා බියකරු, අදට වඩා විෂම, අදට වඩා විනාශකාරී ලෝකයක් හිට බිහි වෙන්නේ. ඒක වළක්වන්න කිසිම පාලකයෙකුට බෑ. දැන් ඊට අදාළ ධර්මතාවයන් සමාජය තුළ මේ ලෝභ, දේශ, මෝහයන් සිල්පද බිඳීම් විසින් සකස් කරලා ඉවරයි. ඒ නිසා මේ සියලු ව්‍යාසනයන් හඳුනගෙන දැනගෙන නොනා අපි දක්ෂණං දුක කියන කාරණේ තුල ඔබ ඉන්නවා නම් දුකට හේතුව තමාමයි කියන කාරණේ දැකලා දුකෙන් මිදීමේ මාවත ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගත්තොත් ඔතන තමයි නොනා සැබෑම ප්‍රතිඵලය අපි ලැබුවා වෙන්නේ. ඉන් මෙහා ඉතින් අපි ගම් වතුරට බයිනවා, නියඟට බයිනවා, බැන බැනා බැන බැනා බැන බැනා යහපත් කාල ගුණයකදී ඇලෙනවා. මේ දෙක තුලින් අපි නැවත නැවත ලෝභ දේශ මොහයන් එච්චර ඒකනේ කරන්නේ අපි. යහපත් කාලගුණික තත්වයක් තිබ්බොත් ඒ කාලගුණික තත්වයේ තුල කාමාස්වාදයන් ඇති කරගනිමින් එතෙන්ටත් අපි ලෝභ දේශ මොහයන් ඇති කරගන්නවා. අයහපත් කාලගුණයක් තිබ්බොත් ඒක නිසා අපි නැවත ලෝභ දේශ මොහයන් ඇති කරගනිමින් ආයිමත් අපි මේ දෙක තුලින්ම යහපත් කාලගුණයක් අයහපත් කාලගුණයක් කියන කාරණා දෙක තුලින් නැවත නැවත අකුසල් මූලයන් සකස් කරගෙන යන ගමනක් තමයි යන්නේ. ඒ නිසා ඉතින් අනාගතේ නොනා අපිට මධ්‍යස්ථ කාලගුණයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද වර්තමානයේ මධ්‍යස්ථ කාලගුණයේ තුලිනුත් අපි වඩන්නේ ලෝභ දේශ මොහණං, විකෘති කාලගුණික තත්වයන් තුලිනුත් අපි ලබන්නේ ලෝභ දේශ මොහේනං. එහෙනම් නොනා අපි දෙපැත්තෙන්ම අපි ලබන්නේ නැවත නැවත විනාශයට අදාළ ධර්මතාවයන්මයි. ඒ නිසා අපිට අත්වැල් බැඳගෙන මේ ගමන යන්න බැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ වැස්ත, මේ ගම් වතුර, මේ විනාශය ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න අවශ්‍ය සුන්දර කමඨහන් මේ විනාශය තුල ගැබ්බෙලා තියෙනවා. ඒ සුන්දර කමඨහන් ජීවිතයේ තුලින් මතු කරගෙන විඳින්නේ දුක ඔබනම්, දුකේ නිර්මාණකරු ඔබ මේ කියන කාරණේ දැනගෙන දුකට අදාළ තෘෂ්ණාව සියුම් කරන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න.